पहुगे अटविनिद अप्रैल मास अटविनिद पार्लिमेंट मे पणत इदिरिपत् करनु नमविनिद कियन्ने सिकुरा अद दिनय अट इदिरिपत् करु पणत नमविनिद किसी सेत मन नडुवक गुणु करन्न बे ईलंग 10 11 सेन सुरादे इरिद 12 13 निवाडु दिन लबुवा एतकोट इतिरि वी तिबुने एक दिनय अट पार्लिमेंट इदिरिपत् करा नमय दहाय एकोलह दोलह दहतुनादि दीन अवसन एनिसा मे पनत पार्लिमेंतु पार्लिमेंतु इदिरिपत् कलद पनत पार्लिमेंतु इदिरिपत् कोट सतियक एतुलत अधिकरण हमट यामट तिबुन एसदा इदिरिपत् इतिरि वी तिबुने एक दिनयै अदत बग एक दिनयै इति अपि नीतिवेदीन उत्साह करला मुन्न गैला सिंगलवलत उदु समय बोहोम मारुइ निद कडिमुडी अपि देशपालन संविधान स्वेच्छा संविधान विविध संविधान नडु विशाल प्रमाण श्रेष्ठाधिकरण श्रेष्ठाधिकरण पार्लिमेंट मेम पणत वगंति हत्या हतरकिन समन्वित එතකොට ඒ වගන්ති වල මේකේ නාමකරණය මොකද්ද අර එමෙ තියෙන වගන්ති ගත්තොත් සමහර වගන්ති ඕනෑම පනතක තියෙන මූලික වගන්ති. හැබැයි මේ වගන්ති 74 අද ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දී තිබෙනවා. වගන්ති 25 ආසන වශයෙන් ගත්තොත් පනතෙන් තුනෙන් එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව. ඒක තමයි ශේෂ්ඨාධිකරණ තීරණය. जनमत विचारण कावश्य बहुत प्रकाश मेत इतिहास පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනතක් පිළිබඳව වගන්ති 25ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එයින් වගන්ති 16ක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3න් 2ක් අවශ්‍ය බවත් ඉතිරි වගන්ති 9 සම්මත කර ගැනීම සඳහා 3න් 2 විතරක් ප්‍රමාණවත් නැ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශේෂ්ඨාධිකරණ විසින් නියෝගය ලබා දී තිබෙනවා. දැන් ඔබ හිතුවොත් ආන්දෝලනයේ තුරුදුන් 20 සංශෝධනයි. ඒක ව්‍යවස්ථා සංශෝධනයක සතු 3න් 2 අනිවාර්යයි. හැබැයි විසින සංශෝධන කිසිදු වගන්තියක් පිළිබඳව ජනමත විචාරණයක් ඉල්ලා සිටියේ. ඔබට මතක ඇති මීට පෙර ආපු ඔය ආන්දෝලනයේ තුරුදුන් දිවිනැගුම් පනත පිළිබඳව. ඒකෙල්ලිය පාර්ලිමේන්තුවේ 3න් 2ක් විතරයි. ඒ නිසා මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ද පනතක වගන්ති 9ක් සඳහා පාර්ලිමේන්තුවේ 3න් 2ක පමණක් නෙවෙයි ජනමත විචාරණයක් අවශ්‍ය බව පෙන්වුම් කර තිබෙනවා. මේකෙන් කියන්නේ කුමක්ද? අප විසින් සහ අනිකුත් සංවිධාන විසින් ශේෂ්ඨාධිකරණ හමුවට ගියේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුණේ විවස්තාවට පටහැනි අපේ රටේ මූලික නීතියට පටහැනි පනත ආණ්ඩු උත්සාහ කරේ කුමක් ශේෂ්ඨාධිකරණය වෙත යාම සඳහා එක දිනයක් පමණක් ඉතුරු කරලා තිබුණේ අලුත් අවුරුද්දට පසු දිනේ එක දිනයක් පමණක් ශේෂ්ඨාධිකරණයට යන්න ඉතුරු කොට ආණ්ඩු සලසුම් කොට තිබුණේ මේ පනත ශේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ලක්වීම වැළක්වීම හැබැයි අප විසින් ශේෂ්ඨාධිකරණයට යාම හේතු කොටගෙන අද මේ පනතේ වගන්ති 25 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශේෂ්ඨාධිකරණ විසින් නියෝගයක් ලබා දී තිබෙනවා. එනම් ආණ්ඩුවේ තිබුණු උත්සාහය කුමක්ද? ව්‍යවස්ථාවට පටහැනි නීතිය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ප්‍රයත්නයක් දැරුවා. ඒ ප්‍රයත්නය අපි සැලකිත ප්‍රමාණකින් පරාජිතපත් කොට තිබෙනවා. විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණ නියෝග අනුව මේකේ වගන්ති 9ක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 කියන වගන්තියත් එක්ක ගැටෙනවායි කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ 12-1 වගන්ති කියන මොකද්ද? නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද ਸਰව සාධාරණ විය යුත්තේය. දැන් මේ පනතේ වගන්ති 9ක් ගැන කියන්නේ මොකද්ද? නීතිය පසඳලීම සහ නීති ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද
सर्व साधारण वियुत्ते दुलाहेके वगंति हेबै मे पणतें करला कियने मुकद्द सर्व साधारण वेनवा विनुवट एक प्रदेशयक इलक्क कोटगेन विशेष वरप्रसाद विशेषतावयन सलकन देयक ए निसा नीति असमतुलितावयक निर्माण करनवा साधारणत्व विनुवट असमतुलितावयक निर्माण करनवा अन्ने वगंति नमे वेवि आंडु व्यवस्थावट पटयनि कियला शेष्ठाधिकरण नियोगयक लबा दी तिबेन तवत् वगंति नमयक सदहा श्रेष्ठाधिकरण लबा दिन इत्तामत् वेदगत तीर्ण गणनाव एक तमाय आंडु क्रम व्यवस्थावे तुन हतर वगंति समग गेटेन बव आंडु क्रम व्यवस्थावे हेत्त हयवेनि वगंति समग गेटेन बव आंडु क्रम व्यवस्थावे 148 वेनि वगंति समग गेटेन बव तुन हतर व्यवस्थाव कियन्ने मोकद्द आंडु क्रम व्यवस्थाव तुन सह हतर वेनि वगंति तमाय अपे व्यवस्थावे मूलिक बले निर्माण करला तीन तन श्रीलंका जनराजे जनता परमाधिपत्य जनतावकरे पीहिट एत्ते परमाधिपत्य अत्तल नोहक्के परमाधिपत्यट पालन बलतल मूलिक ऐतिहासिकं स्तंभ बले दतुलत्वन्ने एकने मुकद्द कियन्ने मेम मेम पनते वगंति नमय मे जनता परमाधिपत्य बले किने कत्तिक गेटेनम मूलिक जनता परमाधिपत्य वगंतिक तुन हतर हयेक हेटाटेक हेटाट तुन पनस्तिक पापेक पनस्तिक तुनवादी वगंति गणनाव मे जनता परमाधिपत्य जनता परमाधिपत्य बले समग गेटेनम इवगीम तवत्वगंति अटक जनता वगे परमाधिपत्य क्रियात्मक विमद भुक्ति विमद मतुदेक्पन आकारें सिधुवन्नी जनता वगे परमाधिपत्य बले विवस्तामे कोटस नीति संपादने कोटस जनता विसिन तोरा पत्कर लबन पार्लिमेंतु विसिंद जनता परमाधिपत्य विधायक कोटस जनता विसिन तोरा पत्कर लबन विधायक जनाधिपति वरे विसिंद जनता परमाधिपत्य अधिकरण कोटस जनता विसिन तोरा पत्कर लद पार्लिमेंतु विसिन लबा दिन बलयक विसिंद क्रियावट नगन्नी जनता परमाधिपत्य क्रियावट नगन मूलिक मूलधर्मयन तिगत्ति දැන් මේක කියනවා හතරවෙනි වගන්තියත් එක්ක ගැටෙනවා. ඒ කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍ය විවස්ථාමේ බලයත් එක්ක. ඒ කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍ය නීති සම්පාදනය කිරීම බලය තිබෙන ජනතා විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තුවට. මේකෙන් කියද මොකද්ද? ජනතා විසින් තෝරාපත් කරගෙන තියෙන පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමේ බලය එළිය තියෙන කොමිසම් වල දීලා තියෙනවා. මේකයි ගැටෙනවා කියන්නේ. ඉතින් තමයි පාර්ලිමේන්තුවට පැවරී තිබෙන විවස්ථාමේ බලය ඒක නිකන් නෙවෙයි ලැබිලා තිබෙන්නේ. ඒක අද පාර්ලිමේන්තුවේ 225 දෙනාට ඉබේ පහළ වෙච්ච එකක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ 225 දෙනා අද ජනතාව විසින් තෝරාපත් කරගෙන 225 දෙනා. ඉතින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ විවස්ථා දායකයේ කොටස පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි මේ පනත යෝජනා කරලා තිබුණේ කොහොමද? ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරා දී තිබෙන විවස්ථා දායකයේ කොටස අර කොමිසු සභාවකට පවරන. අන්න ශේෂ්ඨාධිකරණය කියනවා එහෙම කරන්න බෑ ජනතා ජනතා පරමාධිපත්‍ය අත්තරින්න බෑ ඒක අත්තරිනෝ නම් ජනමත විචාරණකට යන්න ඒක තමයි ශේෂ්ඨාධිකරණයේ සමහර වගන්ති වල දීලා තියෙන තීන්දුව ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරයත් පිළිබඳව ගැටෙනවා මේම පනතේ වගන්ති ගණනාව ඊළඟ මේ පනතේ ගැටෙනවා 148 වෙනි විවස්ථාව සමග 148 කියන්නේ විශේෂයෙන් ගත්තොත් අපි දන්නෝ අපේ රටේ මුදල් බලය අපේ රට සම්පූර්ණ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විසින් සම්පූර්ණ කර යුතු මුදල් බලය අද මොකද කරලා තියෙන්නේ මේකෙන් යෝජනා කරනවා අත්තරින් 148 වෙනි වගන්ති ඒතර පාර්ලිමේන්තුවට මුදල් බලය නිකන් ආව නෙවෙයි අපි දන්නෝ මේ බහණ්ඩාගාරයේ සතුව තිබෙන ධනය මේ රටේ ජනතාවගේ ධනය ඒතර ජනතාවගේ සල්ලි ජනතාව ඔක්කොටම බලා ගන්න බැරි නිසා जनता विसिन जनता नियुक्त तोरा पत्कर यवन मे मुदल बलागन एक मूल्य बल तिपिन पार्लिमेंट हेबे मेके पार्लिमेंट सत्व तिपिन मूल्य बल अत्तरिन योजना करना मेम पनते अर पोर्ट सिटी कौंसिल सभा मेम दी राज्य मूल्य पिलब संपूर्ण पालने पार्लिमेंट सत्वास्था हेबे मुखद श्रेष्ठाधिकरण विशेष नियोग लबादी तिबिनो वगंति विशेष तुन पनस्दिक पह हेत्तेक दिक पनस्दिक तुन कीन वगंति तुनम जनतावगी
පාර්ලිමේන්තුවේ පවරාදී තිබෙන මූල්‍ය බලය මුළුමනින් මුල්ලංගනය කරනවා කියලා. ඒ කියන්නේ විවස්ථාවේ තියෙනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේ. ඒක අත්තරින්න කියලා යෝජනා කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ කියන එකේ මත්තරින්න බෑ. ඒකේම අත්තරිනව නම් කරුණා කරලා ජනමත විචාරණයක් හදවන්න ඕන. එයි පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ඉපදිලා තිබෙන්නේ ඒක ලැබිලා තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් ලෙස. එනිසා ඒක සංශෝධනයේ වාජනය වෙනවා මේ පනතේ මූල්‍ය බලය එලියට ගලවලා දෙනවා. එනිසා ඒක ගලවලා දෙනවා නම් කරුණා කරලා ජනමත විචාරකට යන්න කියලා පාර්ලිමේන්තුවට යෝජනා කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විසින්. ඒ වගේම තවත් වගන්ති ගණනාවක් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්ති. ඒක ඉතාමත් වැදගත් වගන්තිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්ති. ඒ කියන්නේ මොකද්ද? නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්වසාධාරණ වියුත්තේ අපි දන්නවා පොළොවේ මේක නැති බව. හැබැයි ව්‍යවස්ථාවේ කියලා තියෙන මොකද්ද? ව්‍යවස්ථාවේ පනත්වල මේක තියෙනවා. අපි දන්නවා පොළොවේ මේක මෙහෙම නැති බව. ඒක හරි. හැබැයි මොකද්ද? නීතිය පසඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්වසාධාරණ වියුත්තේ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හැබැයි ඒ ක්‍රියාත්මක වීමේදී සර්වසාධාරණ නොවන බව අපි දන්නවා. හැබැයි කවදාවත් අපේ රටේ පනතකට සර්වසාධාරණ නොවන ආකාරයේ නීතිය ඇතුළත් වෙලා නැහැ. මොකද අඩුම තරමේ පනත ඒ නීතිය ඇතුළේවත් නීතිය පසඳලීම ක්‍රියාත්මක කිරීම සහ නීතිය රැකවරණය සර්වසාධාරණව ක්‍රියාත්මක කරන අඩුම ඇතුළත් කරලා තියෙන පනතේව ක්‍රියාත්මක වෙන වෙනස් වෙන එක අපි දන්නවා. හැබැයි පෝට් සිටි පනතේ මොකද කියන්නේ? පෝට් සිටි පනතේ වගන්ති 9 මෙම 12 වගන්තියත් එක්ක ගැටෙන බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා ඒ වගේම විශේෂයෙන් ගත්තොත් 76 වගන්ති 76 වගන්තියෙන් පාර්ලිමේන්තු සතු බලය 76 වගන්ති ලබා දී තිබෙනවා. ඒතොර 76 වගන්තිය පාර්ලිමේන්තු ලබා දී තිබෙන බලය උල්ලංඝනය කොට තිබෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද මේ ලබා දීලා තිබෙන තීන්දුව අනුව ආණ්ඩුව උත්සාහ කරපු පනත මතක තබා ගන්න. දැන් ආණ්ඩුව හෙට ඉඳන් කියන්න පුළුවන් අපි ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවට ගරු කරනවා ඒකේ සංශෝධන වලට යනවා නැහැ. මේක හදන්නේ කවුද? නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක ලංකාවේ ජේෂ්ඨම නීතිචෝරුන් සමන්විත වී තිබෙන. ආණ්ඩුවේ නීති සම්පාදක අමාත්‍යවරයාත් ජනාධිපති නීතිඥවරයෙක්. ඒතර ආණ්ඩුවක් උත්සුක වෙන්න ඕන මොකද්ද? විවස්ථාවට අනුරූපී වන පරිදි නීති සම්පාදනය කරන්න. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුව සලසුම් කරලා තිබෙන්නේම විවස්ථාවට අනුරූපී වෙන නීති සම්පාදනය කරන වෙනුවට විවස්ථාවේ රිංගලා විවස්ථාව මඟහැරලා විවස්ථාව උල්ලංඝනය කරලා නීති සම්පාදනය කරන දරලද නිර්ලජ්ජිත උත්සාහයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කරුණාරාද එළිදරව් වී තිබෙන්නේ. ඒ උත්සාහය පරාජයටපත් වීම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ එළිදරව් වී තිබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මම කලින්මත් කිව්වේ ඒකයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වග විභාගයට ලක් කරලා තිබෙන්නේ මේ පෝට් සිටි පනත විවස්ථාවට පටහැනිවන්නේ කෙසේද යන කරුණ පමණයි. හැබැයි මේ පෝට් සිටි පනත දේශපාලනික හොඳ නරකද ආර්ථික මෝෂන් හොඳ නරකද ඒක වග විභාගයට ලක් කරන්න අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඔයගොල්ලෝ දන්නවද ගත්තොත් දැන් මේ විදිහටම ජේ.ආර්. ජයවර්ධන 1982 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාව සංශෝධනයක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 සංශෝධනය. ඒ 4 සංශෝධනයේ ජේ.ආර්. ජයවර්ධන යෝජනා කරපු දේ තමයි 1977 තෝරා ගන්නාලද පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමේ කාලය තව මාසයකින් දීර්ඝ කරන්න කියලා විවස්ථාවට 4 සංශෝධනය ගෙනාව. ඒ කියන්නේ ජනතාව විසින් තෝරාපත් කරගත්ත පාර්ලිමේන්තු යම් කාලයකට ඒ කාලයට අමතරව මාස 6ක් දීර්ඝ කරගන්න කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සංශෝධනය සම්මත කරගන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි 1982 කලගිඩි ලාම්පු සෙල්ලම කියන ජනමත විචාරණය ආවේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු දුර කාලය තව අවුරුදු 6කින් වැඩ කර ගැනීම සංශෝධනය සම්මත කර ගැනීම සඳහා තමයි ජනමත විචාරණය ආවේ. දැන් ජනමත විචාරණය කණුව ඒ සංශෝධනය කරගන්න පුළුවන්. ඒක ව්‍යවස්ථානුකූලයි. ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනා සංශෝධන ජනමත විචාරණයකට යන්න කිව්වා. ජනමත විචාරණය සම්මත කරගත්තා. එහෙමනම් 1982 ජනමත විචාරණය ව්‍යවස්ථානුකූලයි. ඒ ව්‍යවස්ථාවෙන් ඒ ඒ වගන්තිය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් ඕන කියලා කිව්වා. හැබැයි දේශපාලනිකව හරියද? එදා ව්‍යවස්ථානුකූලව හරිය
व्यवस्थावट अणु हरी असु दिखे जनमत विचार है देशपालनिक एकदा समस्या हते हते केवल चंद्रक्रमें अत्पत्कर्गत हय पहे बले असु दिख विन तिबुने समानुपातिक चंद्रक्रमें ये चंद्रक्रमें हर कवदावत हय पहे बले गंड बे ये हय पहे बले गत्त अवृद्ध पहाक्खर को आंडु प्रीम बाजन तिबुण एन दिन मेति वर ए जन वर्म उंट लिने समट पराध विमिति कड़िबुण हे बे ओं दीर्घ करगत्त एक विवस्तावट अणु नेद जनमत विचारण करा सम्मत करगत चेस्ता नियोग व्यवस्थावट अनुकूल है भाई देशपालन को मारांतिक विपत्ति अपे रटगे लेवलिंग कंदुलवली पिरी राज्य निर्माण एन सा विवस्तावट अनुकूल वन सियल हरिदे निवे एक तेरूंगण एन सा मेके मणिन्न तीन दिन मुखद देशपालन को होंद नरगद आर्थिक वश होंद नरगद एन सा ए वग विभाग लक्कर नोना मेरटे जनता हेबे मुखद आंडु करे श्रेष्ठाधिकरणे दी श्रेष्ठाधिकरणे हमे व्यवस्थावट अनुरूपित नद कियला साकच्छा कर गणती निडकड उर्लातीन वगेम आंडु में पनत सम्मत कर गणी मसंदा उत्साह करने समाजे तुले तेवनी संवादिकट इडकड मुलुमनी मेरला तिबिन विलाव ओबदन्ना समाजे मुखद थिला तिबिन विशाल संचरण सीमा पनवला तिबिन आईडेंटी कार्ड के अंक हेटे तमाम सामान्य के नोट गेदरिंग एलियट इन पुलवा मिला तिबिन समाज में बीतिंग एल्ला तिबिन सौख्य पद्धति इन कार्य मंडल तमंग सौख्य पद्धति कड़ावेटी में कड़ावेटन के अनुर्वांग मीन तिबिन जनता मारांतिक बियकिन जीवत्व मीन तिबिन मुलु समाज में तेतिगन बियगन तिबिन विलाव समाजे पोर्ट सिटी वेनी पनता किसी से साकाचार बंधुनी इडकड औरला तिबिन विलाव तमें आंडु में पणत हेटाणी पार्लिमेंट इधिपत सूदन इनसा नवत नवत तप आंडु बलकर श्रेष्ठाधिकर मे लबादीन तीन पेन्नुकर नवर कत्वे और सलसुम कर तिबुन व्यवस्था पटाने नीति कपेरटे सम्मतकर इंत श्रेष्ठाधिकर भगंति विशिपाद व्यवस्थावट अनुकूल नवनभव प्रकाश को इवे मे नमयक संधा जनमत युतिकीन एन दास तुनिंदकिन सम्मतकर गतिकीन इनसा एवेनी व्यवस्थावट पटयानी नीतिया रटे देशपालन के आर्थिक वश विशाल बलपैमतिकर नीतिया मुल समाज विन तत्व अतुले नीड कर धरण में निर्लज्युत्साह पराधकर इन सर नैवत नैवत तपि आंडुड़कियान अभी मे नीति योग सम्मतकर समाज युद्ध संवाद कदन पुरवेश अंत मे की मुनमद तमंट विन मुखद मे महिंद राजपक्ष महात्म्यो राजपक्ष पौल दीपला एटोनी बलपत्र की काटारी पेवरी पील प्रश्न तमंगे दीपला एटोनी बलपत्र काटारी पवर इक उन साक उंगे पौले साक चक्र कत्ट अक्ने हेबे मे एटोनी बलपत्र पवर अपेरटे उपन नूपन परंपरा दीपल अपेरटे जातिक संपद अपेरटे देशपालने अपेरटे अनागति एक राजपक्षलाट एटोनी बलपत्र की पेवरी मसदा ऐति अदील जनता दंग उत्साह मिन्तिबिन्ने अन्नी उत्साह मिन्तिबिन्ने ऐ समय उत्साह अन्न मारे आंडु अकुलगण अडुम तरमे समाजे यम साकच्चवट बदुंगे की अवस्था वक्यतुडि ओ लोगुलंग अदास्कन समाजित अपि अपि अदास्कन समाजित अन्न एविनी तत्वकतुले समाजे विशाल संवादकतुले सम्मत करगति पनता हेटानिद पार्लिमेंटे सम्मत करगनिम संदर्भमे उत्साह नतर करन्न के निल्लिम तमाई अपिट अवसान वशिन आंडुवट कियन्न तिबेन्ने मे श्रेष्ठाधिकरण लबा दीप्ति तीन्दु अनु पेन्नुम करन्नेत् ए नतर क्रीम संदा अवश्यन नीति में मग पेन्यूम के पीतन मे कर्म की पीतमेंट तिबुन इट अमतर यमक तिबिनवना जनमत विचार बोधुट आंडु बोधुट उत्साह जनमत विचार तीन वगंति संशोधने समाहराई तुनिंदी वगंति यम संशोधने गिड़ल आंडु कुड़ा कुड़ा संशोधन प्रमाण गिडल आंडु उत्साह मेक सम्मत कर मुगद आंडु पेलगेल तीन विधि हेट पंदे मेक चीन रजेट दिन देखता अभी दो दहुगे जनाधिपति वारे जनता दिन कोच्चर एखंगतावेन तीन कोच्चर पुरंदु तीन हे बै किसी पुरंदुकट किसी एखंगतावेकट मेतर कड़मुड़ी अपिन्न मेतर उनंद अपिन्न एन सी ताम साधारण सखेबिन यम दिनवकाउन पिलबंद साहति क्या मेघोल विशेष चीन लबादी तिबिन साधारण सखे
එසේ නැත්නම් ඉගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපති පිටි වාඩිවීම සඳහා ජනවරම දීපු ජනතාවට දීපු පොරොන්දු මහින්ද රාජපක්ෂ මහත්මයාට අගමැති පිටි වාඩිවීම සඳහා ජනතාවට දෙන ලද පොරොන්දු නේද එකඟතාවය ඒ සියල්ල කඩාවැටෙමින් තියෙනකොට ඒ සියල්ල පිළිබඳ කිසිදු සැලස්මක් මැදිහත් වීමක් ඉටු කිරීම සඳහා උත්සාහයක් නොදරනකොට හැබැයි පෝර්චිති පනත සඳහා පමණක් මේ තරම් වේගවත් භාවකින් පෙන්눔 කරන්න වෙන මොකවත් නෙවෙයි චීන රජය සහ මේ ආණ්ඩුවේ ඉහළ කණ්ඩායම් අතර යම් එළි නොකරන ලද එකඟතාවයක් තියෙනවා ඒ එකඟතාවය අනුව තමයි බොහෝ දුරට මේක හෙට සහ අනිද්දා සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරලා ආණ්ඩු මිනිස්සු කරමින් තිබෙනවා එනිසා ආණ්ඩුව විවිධාකාරයෙන් තමන්ගේ තුනිදාර 20 වෙනි සංශෝධනයේට රිසත් බදුද්දීන් මහන්ත්‍රිවරයාගේ හකීම් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීවරුන්ගේ සහාය අරගෙන සම්මත කරගත්තා වගේ තුනින්දික අවශ්‍ය වෙන වගන්ති සමහරට එහෙම සම්මත කරගනි එහෙම නැත්නම් සංශෝධනය කරලා හෝ සම්මත කරගනි කියලා අපි හිතනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය